රිවයින්ඩ් කරන්න පුළුවන් නිසා මුකුත් මගේ වෙන්නේ. Bio TV TV බලන හොඳම විදිහ. This is Other Therana Midday News. iPhone 1 ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අදතරණ 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රොත ප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. විදුහල්පතිවරයෙකුට වන්දි ගෙවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උතුරු මැද හිටපු මහ ඇමති පේෂලට නියෝගයක්. උතුරේ අවි ආයුධ හමුවීම ගැන වැරදි අර්ථකථන දෙන්න එපා. උතුරු ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම. අනුරපුර පුදබිම පවිත්‍ර කරන මනුසද්දරණ මෙහෙයුම. පොසොන් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් මිහින්තලා පුදබිමෙහි පවත්වනු ලබන ලේක් හවුස් මිහින්තලා ආලෝක පූජාව ඊපසර්වේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පොසොන් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් 56 වන වරටත් පවත්වනු ලබන ලේක් හවුස් මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දිනේ වන ඊයේ දිනේදී ආලෝක පූජාව විවෘත කිරීම සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. මිහින්තලා පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව විදුලි පහන් දැල්වා ආලෝක පූජාව විවෘත කරනු ලැබුවා. මෙම පුණ්‍යෝත්සවය සඳහා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවා හැඟුණු වැවේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. දෙරණාපි වන්දනා පොසොන් නමස්කාරයට සමගාමීව අනුරපුර පුදබිම පවිත්‍ර කිරීමේ වැඩසටහන අද දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරුණා. මෙම සත්කාරය සිදු කරන්නේ මනුසත් දෙරණ තවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් එක්වයි. පිවිතුරු පරිසරය පූජනීයයි යන තේමාව යටතේ කසල නැති පරම පිවිතුරු පුදබිමක් උදෙසා අනුරපුර පුදබිම පවිත්‍ර කිරීමේ වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණේ දෙරණාපි වන්දනා පොසොන් නමස්කාරයට සමගාමීවයි. අද දෙවන දිනටත් ජයශ්‍රී මහා මෝසමිඳුන් හා රුවන්වැලි මහා සෑරදුන් අබේසින් වැඩසටහන ආරම්භ වුණා. අපි කොතරම් කුසල් රැස් කරත් වැඩක් වන්නේ නැහැ අපි කසලින් මේ පූජා භූමිය අපවිත්‍ර කර යනවා නම්. ඒ නිසා තමයි අපගේ මේ වෑයම කසලින් තොර පරිසරයක් නිර්මාණය කරන්නට. වැඩසටහන සංවිධාන කළේ මනුසත් දෙරණ මධ්‍යම පරිසර අධිකාරිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය හා අනුරාධපුර මහනගර සභාව එක්වයි. අපි නගර සභාවක් හැටියට පොසොන් උත්සවයක් අවසන් වෙනකොට මහ කුණු කන්දක් එක ඉන්නේ. නමුත් අද මේ වැඩසටහන ආරම්භ කරනකොට පූජනීය නගරේ එකතු කරන්න කුණු නැත්තත්වයට පත් වෙලා තියෙනවා. අද දවසේ දෙරණ සමගමේ රැස්වලා ඉන්නේ දෙරණේ කරන මහඟු කාර්යයක් වශයෙන්. ඒකට අපේ යම්කිසි දායකත්වයක් දැක්වීම සඳහා මනුසත් දෙරණ ස්තුතිවන්ත වෙමි. අපි මේ කුණ එකකල පුළුවන් තරම් ප්‍රමාණයක් නිම කරන්න දවසේ බලාපොරොත්තු වෙමි. ප්ලාස්ටික් පොලිතින් වලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙනවා. මනුසත් දෙරණ විශේෂ ව්‍යාපෘති ගණනාවක් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි මේ ආරම්භ කරේ අපේ පරිසරයට අපේ මානුෂීය දෑත දික් කිරීම. ඉතින් අද ඔබට ආවොත් දකින්න පුළුවන් පූජා නගරයේ මුළු පූජා භූමියම මනුසත් දෙරණ කණ්ඩායම මේ සියලුම දෙනා එකතු වෙලා සුද්ධ පවිත්‍ර කිරීම කරනවා. අද දිනේ පවිත්‍රතා වැඩසටහන සඳහා උතුරුමැද පළාත් පරිසර බට කණ්ඩායම් හි ශිෂ්‍යයින් මෙන්ම රෙඩ් කවු රසපදවද සිය දායකත්වය ලබා දුන්නා. මෙලෙස එක්රැස් කරගත් කසල අවසානයේ අනුරාධපුර මහනගර සභාව වෙත භාර දීම සිදු කෙරෙනවා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ආණ්ඩුව තුල 2020 ජනාධිපතිවරණය ජයගත හැකි කිසිදු අපේක්ෂකයෙකු නොමැති බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී ජහන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. 2020 ජනාධිපතිවරණය කියන කාරණාව මතු කරේ වර්තමාන ආණ්ඩුව. ඒ ඔවුන් මොකක්ද උත්සාහ කරේ? 2020 වෙනකන් ආණ්ඩුව අපේ ජනාධිපති අපේ, ඒ හින්දා විපක්ෂයේ කණ්ඩායම් වලට ඡන්දය දීලා වැඩක් නැහැ කියන බලපෑම ජනතාවට ඇති කරන්න. හැබැයි මොකද වුනේ? ආණ්ඩුව කියපු දේ ඇහුවද?
විස්සයි විස්ස වෙනකන් ජනාධිපතිගේ බලතල සම්බන්ධයෙන් ජනතාව තැකුවද? නෑ. ජනතාව තමන්ගේ ප්‍රශ්න දිහා ආණ්ඩුව බලන්නේ නැත්නම් තමන් ඒ ආණ්ඩුවට විරුද්ධ වෙනවා කියන පණිවිඩය ඉතා පැහැදිලිව දීලා තියෙනවා. එහින්ද විස්සයි විස්සේ ජනාධිපති වරණයක් ගැන කතා කරාට මේ අනාකාරයට අපිට පෙනී යනවා ඊට කලින් ජම්ම ජනාධිපති වරණයක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් නම් ආණ්ඩුව ඒ දේ කරන්න අවශ්‍ය කටයුතු කරනවා. අද වෙනකොට රජය තුල එකඟතාවයක් නොමැතිවීම තමයි එක පැත්තකින් මැතිවරණ පළාත් සභා මැතිවරණ කල්යන්නේ ජනාධිපති වරණය සම්බන්ධයෙන් විවිධ මත පළවෙන. හැබැයි අපි එකක් ඉතා පැහැදිලිව කියනවා, ආණ්ඩුව වෙනුවෙන් රජය නියෝජනය කරමින් ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන්න ජයග්‍රහණය කරන්න පුළුවන් කිසිදු අපේක්ෂකයෙක් නැහැ. රණවිරුවන් සහ බුද්ධ ශාසනය ආරක්ෂා නොකරන්නේ නම් ආණ්ඩුව තුළ සිටීමට අපහසු බව අමාත්‍ය විජිත විජේමුණි සොයිසා මහතා පවසනවා. මාතලේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි ඉන්නකන් අපි හාඳුරුවනේ බුද්ධ ශාසනයටත් මහා සංඝරත්නයටත් යම්කිසි අවහිරයක් කරදරයක් වෙනවා නම් ඒ ගැන අපි කතා කරනවා. හැබැයි හාඳුරුවනේ එකක් තියෙනවා, ඔබ වහන්සේලාට වගේ අපට ප්‍රසිද්ධියේ මෙව කතා කරන්න බෑ. හේතුව මොකද? උඩින් යනකොට කට ඇරියොත් ඉබ්බට වෙච්ච දේ වෙන්නේ. තේරෙනාද? විපක්ෂයයට කතා කරන්න පුළුවන් නේද? අපි කතා කරන තැන් තියෙනවා. පාර්ලිමේන්තුවෙත් නෙමෙයි. අපි හාඳුනේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අපිට කතා කරන්න පුළුවන්. ජනාපතිතුමා අගමැතිතුමා හම්බ වුණාම නැතයි රැස්වීමේදී අපිට කතා කරන්න පුළුවන්. මට විශ්වාසයක් තියෙනවා මේ ජනාපතිතුමා බුද්ධ ශාසනයත් සංඝයා වහන්සේලාත් ඒ වගේම රණවිරුවොත් වෙනුවෙන් එතුමා පෙනී හිටිනවා, කතා කරනවා, ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මට මතක් කරන්න පුළුවන්. මොකද මම ඒ ගැන ආඩම්බර වෙනවා. නැත්නම් මට මේ පක්ෂේ ඉන්න පුළුවන් කමක් නැහැ. මහා සංඝරත්නය ආරක්ෂා කරන්නේ නැත්නම්, ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ නැත්නම්, එහෙම නැත්නම් රණවිරුවෝ රකින්නේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ මේ ආණ්ඩුවේ ඉන්න. උතුරෙන් අව්‍යායුත හමුවීම සම්බන්ධයෙන් වැරදි අර්ථකථන ලබා නොදිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා. මුලතු ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙම අදහස් පළ කළා. මේ උඩු සුඩාන් ප්‍රදේශයේ මොනවද වගේක් අහු වුණා කියලා කියන ආයුධ වර්ගය. ඒ විතරක් නෙවෙයි, රාමේශ්වරන්වල ඊයේ අතිවිශාල ප්‍රමාණයක ආයුධ එකතු වෙලා තියෙනවා. මේක දකුණේ අපට මහා අමුතු දෙයක් වුණාට උතුරට අමුතු දෙයක් නෙවෙයි. අවුරුදු 30ක් ගැසුණු යුද්ධය තුළ මුළු රටම මුළු ප්‍රදේශම ආයුධ සංස්කෘතියෙන් බලලා ගත්තා. ඒ නිසා මේ පස්සේ වැලි ඇටයක් ඇටයක් ගන්න බෙඩි බෙහෙත් මිශ්‍ර වෙලා ඇති. මේ ගෙවල් වල එක වහලක් තිබුණා කොම් පිටපත් අංගල දුන්නේ. ඒ යුද්ධයේ වීසුන ප්‍රතිපල. ඒව නැවත අපි නිර්මාණය කරන්න යනකොට ඔවගේ දේවල් පොළොවෙන් මතුවෙන හංගැත්ත තැන්වලින් මතුවෙනවා. ඒක නැවත වතාවක් මේ යුද්ධය පටන් ගන්නවා යයි වැරදි අර්ථකථනයක් කරන්න අවශ්‍ය නැහැ කියන එකයි මගේ හැඟීම. ඇට සැකිල්ලක් මතු වුණාට ඔවුන්ට පණ නෑ සටන් කරන්න. ඒ නිසා ඔය පරණ ආයුධ තොගයක් රැඳුන පමණින් අපි හිතන්නේ මහවරුසාව නිමා වුණත් පොළොවේ තෙත තාම තියෙනවා. ඒ නිසා යම් යම් දේවල් වෙලා තියෙන්න පුළුවන්, ඒවා निराකරණය කරගන්න අවශ්‍ය වෙන මනුස්සත්වයේ සුවඳ දකුණෙන් උතුරට ගෙන එන්න. නීතියේ උත්තරීතර භාවය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව කැප වී සිටින බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ රජය මේ රටේ නීතියේ උත්තරීතර භාවය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වෙලා තියෙනවා. පෞද්ගලිකව මිනිස්සු හැරදි කරන්න පුළුවන්, ඒක අපිට නවත්තන්න බෑ. නමුත් රජයක් හැටියට අපි නීතියට මුල්තැන දෙනවා මිස අවනීතියට මුල්තැන දෙන්නේ නැහැ. රජය මැදිහත් වෙලා නීති විරෝධී වැඩ කරන යුගයේ දැන් ලංකාවේ අවසන් කළත් තිබුණා. අපේ රට ජාත්‍යන්තර ප්‍රජාව තුළ වැටියෙන්ම මිනිස්සු අතුරුදහන් වෙන රට හැටියට අපේ රට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මාධ්‍යවේදීන්ට හිරිහැර කරන රටක් හැටියට, රාජ්‍ය සේවකයෝ ගස්පදින රටක් හැටියට, අවනීතියට මුල්තැන දෙන රටක් හැටියට අපේ රට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අපි ඒ කාලේ ජාත්‍යන්තර රැස්වීම වලට යනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව ගැන කතා කරන්න 13ක් වෙන් කරනවා. නමුත් අද මම සතුටුයි කියන්න බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුකූලව අද අපේ රජය මැදිහත් වෙලා කිසිම නීති විරෝධී ක්‍රියාවකට අපේ සම්බන්ධයක් නැහැ. විදුහල්පතිවරයෙකුට අසාධාරණ ලෙස ස්ථානමාරුවක් ලබා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රුපියල් 250,000ක වන්දි මුදලක් ලබා දෙන ලෙස උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. 2016 වසරේදී අනුරාධපුර නිවත්ත කච්චේතය මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා අසාධාරණ ලෙස ස්ථානමාරු කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.
සිස්ථාන මාර්ග සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ එම පෙත්සම ගොනු කර තිබු අතර ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුත්කල විනිසුරු මඩුලක් විසින් අදාළ පෙත්සම විභාගයට ගෙන තිබෙනවා. එම තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ රජ විසින්ද පෙත්සම් කරුට රුපියල් 50,000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවත් අදාළ විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කර කලින් සේවය කළ පාසලේ යළි සේවය පිහිටුවිය යුතු බවයි. වැඩවර්ජනය හේතුවෙන් ඇනහිට තිබූ තැපෑලේ කටයුතු ලබන 30 වනදා දිනය වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ තැපැල් සේවා කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කරන බවයි. පුරා පැවති තැපැල් සේවකින්ගේ වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසී තිබූ ලිපි බෙදාහැරීමේ කටයුතු ඊයේ දිනේ සිට ආරම්භ කර තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුල පමණක් කිලෝග්‍රෑම් 25,000කට අධික තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩ ගැසී තිබූ අතර එම තැපැල් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කටයුතු ඊයේ දිනේ සිට ලොරි රථ 6කින් අඛණ්ඩව සිදු කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගොඩ ගැසී ඇති ලිපි සහ භාණ්ඩ අද දවස තුල බෙදා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. දැනට තැපැල් කාර්යාලවල සහ මධ්‍ය තැපැල් රුව මාර්ගයේ ගොඩ ගැසී ඇති සියලු දේශීය ලිපි සහ තැපැල් භාණ්ඩ අද දවස තුල බොහෝ විට බෙදාහැර අවසන් කිරීම ඉඩකඩ ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම කොළඹ අතුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩ ගැසී තිබුණු විදේශ තැපැල් මළු වලින් 50%කට වැඩි ප්‍රමාණයක් ඊයේ දවස තුල කොළඹ මධ්‍ය තැපැල් රුව මාර්ගයට ප්‍රවාහනය කර අදාළ තැපැල් භාණ්ඩ ඒ තැපැල් කාර්යාලවලට යැවීමේ කටයුතු මේ වන විට සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම ඉතිරි තැපැල් භාණ්ඩ අද දවස තුල ප්‍රවාහනය කර අවසන් කිරීමට ඉඩකඩ තියෙනවා. ඒ අනුව දින 3ක් ඇතුළත ගොඩ ගැසී තිබෙන තැපැල් භාණ්ඩ බෙදාහැරීම පොසොන් පුරපසළොස්වක පොහොය දිනයට සමකාමීව ඊයේ දිනේ මෙන්ම අද දිනේ පුරාත් දිවයිනේ ප්‍රදේශ රැසක දන්සල් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. බලපිටිය අහුගල්ල පාතේගම යෝගාශ්‍රම විහාරයේ අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙනුවෙන් පොසොන් පුන් පොහොදා ඊයේ විශේෂ පූජාවක් සිදු කෙරුණා. මෙහිදී බෝධින් වහන්සේ වෙනුවෙන් ගිලන්පස හා සිවුරු පූජාවද සිදු කරනු ලැබුවේ දිවිනේ නන්දසින් පැමිණි පැතිමතුන් විසින්. මේ අතර දෙසැම්බර් මස 29 වනදා අෂ්ටඵල බෝධින් වහන්සේ වෙනුවෙන් 84,000ක සිවුරු පූජාවක් සිදු කිරීමටද විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථ මහා සංඝරත්නය කටයුතු යොදා තිබෙනවා. දිවුලපිටියේ දූඩගහ ගල උඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය සංවිධානය කරන පුෂ්පාංජලි පොසොන් කලාපය හෙට දිනේ දක්වා පැවැත්වෙනවා. ටීවී දෙරණ සහ FM දෙරණ මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. පොසොන් කලාපයට සමගාමීව ඊයේ බද්දන්සලක්ද පැවැත්වුණා. පූකොඩ පට්ටියකම ශ්‍රී දීපදුප්තාරාම විහාරස්ථානය හා නිකවල බෞද්ධ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කළ මිහිඳු මහ පෙරහැර උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. කටුවන කෝන්ගස්තැන්න අංගම්පුර මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධාන කරන රාවණ පෙරහැර මෙවරද පැවැත්වුණා. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඇතුළු සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කහව සමරසිංහ මන්තින්දාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය විසින් සංවිධාන කළ පොසොන් බැතිගී සරණිය ඊයේ පසුරුවේ අත්තිඩිය සතිපොලේදී පැවැත්වුණා. පොසොන් පොහොය නිමිත්තෙන් බාලබේ සසෙක්ස් විද්‍යාලයේද පොහොය දින වැඩසටහන් රැසක් මෙලෙස සංවිධානය කර තිබුණා. වත්තල මුතුරාජවිල එකමුතු තරුණ කැළ සංවිධානය කළ බත් දන්සල මෙවරද පැවැත්වුණා. පොසොන් දිනයට සමගාමීව වෙලගම්පිටියේදීද බත් දන්සලක් පැවැත්වුණා. බාලබේ වැවපාර තරුණ කැළ සංවිධානය කළ පොසොන් නූඩ්ල්ස් දන්සල මෙවරද පැවැත්වුණා. හොමක්කම කලවිලවත්ත සීනොක්ස් ක්‍රීඩා සමාජයේ සංවිධානයෙන් බද්දන්සලක් සංවිධානය කර තිබුණා. මාතර වෙඩිතැබීම සිදු වූ අවස්ථාවේ වෙඩිවැදි රෝහල් ගත කළ බස්රත රිය සහායකවරයාගේ බිරිඳ සහ අලුත උපන් නිවුන් දරු දෙදෙනා පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳ පුවත අප පසුකියදා අද දෙරණ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අනාවරණය කළා. අද දෙරණ පුවත පළවීමත් සමග එම දරු දෙදෙනාට උදව් උපකාර කිරීමට මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් වී සිටිනවා.
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලක් අසල සිදු වූ වෙඩි හෝමාරුවේදී මියගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ සද්දින බණ ඊයේ දිනේට යෙදී තිබුණා. ඊට සමකාමීව ඒ මහතාගේ බිරිඳ රැකියාවේ නියුතු මාතර රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍යවරුන් හා හෙදියන් එක්ව කුරක්කන් කැඳ දන්සලක් පවත්වා ඔහුට පින් අනුමෝදන් කිරීම සිදු කළා. මේ අතර අදාළ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ මාතර සිට කඹුරුපිටිය බලා ධාවනය වූ බස් රථයක සිටි රිය සහායකයෙකුගේ හිස ප්‍රදේශයට වෙඩි වැදී ඔහු මාතර රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ බිරිඳද පසුගියදා නියුන් දරු ප්‍රසූතිය සිදු කළ පුවත හා ඇය ජීවත් වන අසරණ තත්ත්වයේ පිළිබඳ අප අද දෙරණ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අනාවරණ කළා. එම පුවත විකාශ්‍ය වී දිනක් යන්නටත් මත්තෙන් මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඊයේ දිනේ රිය සහායකවරයාගේ බිරිඳ නියුන් දරු දෙදෙනා හා මවගේ සූදුක් බැලීමට පැමිණියා. මෙහිදී ඔහු දරු දෙදෙනාට හා බිරිඳට මුල්‍යමය ආධාර හා ද්‍රව්‍යමය ආධාර ලබා දුන් අතර රිය සහායකවරයාගේ මෑණියන්ගේ නිවසටද පැමිණ මුල්‍යමය ආධාර හා ද්‍රව්‍යමය ආධාර ලබා දෙනු ලැබුවා. මන් දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. ඒ ප්‍රවෘත්තියකට එහා ගිය ජාති කාර්යාවයක් ඉෂ්ට කරා. ඒ පවුල ඇත්තටම කිසිම කෙනෙක්ගේ අවධානයක් යොමු වෙලා තිබෙන්නේ නැහැ. ඇත්තටම ඒ පවුල අසරණ වෙලා ඉන්නේ. දැන් පුළුවන් කෙනෙක් ඉන්නව නම් පුළුවන් විදියට එයාලට උදව් කරන්න. ඊයේ දෙරණෙන් අපි ගැන කියන කම කෙනෙක්ගෙන් උදව්වක් ලැබුණේ නැහැ. දෙරණෙන් අපි ගැන කිව්වට පස්සේ උදේ මාතර සර් කෙනෙක් කතා කරලා උදව් කරා. ඒ වගේම තා ව්‍යාපාරික මහතෙකුත් උදව් කරා. දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. බබාල වෙනුවෙන් උදව්වක් කරනවා නම් ඉතින් ලොකු දෙයක්. කරුවල කස්සව ප්‍රදේශයේ පිහිටි වනවරා පිටිය වැවෙහි සහ හල්මිල්ල ගොල්ලෑව වැවෙහි සිදු කර ඇති නීති විරෝධී ඉදිකිරීම් සියල්ල නවතා දැමීමට පොත්තනම දිස්ත්‍රික් ගොවිතැන සංවර්ධන කොමසාරිස්වරිය තීරණය කර තිබෙනවා. ඇය සඳහන් කළේ ඉදිරි ඇති මෙම ඉදිකිරීම් කටයුතු සිදු කළ පුද්ගලයින් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. කරුවලගස ප්‍රාදේශ ලේකම් කොට්ටාශය සාලිය වැව රණවරාපිටිය වැවෙහි සහ හල්මිල්ල ගොල්ලෑ වැවෙහි නීති විරෝධී ඉදිකිරීම් සිදු කරන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වැවෙහි ජලපෝෂිත ප්‍රදේශවල මෙම ඉදිකිරීම් සිදු කර ඇති බවයි. මේ වතුර අල්ලන සීමාවෙන් උඩට තමයි මේ කණු කොන්ක්‍රීට් දාලා මේ විදිහට මේ ගොල්ලෝ මේ නිර්මාණය කරගෙන රටේ තියෙන බුරුතකඳන් විනාශ කරමින් බුරුතගස් වලින් එක එක්කෙනාගේ සුඛ වේරණේ සඳහා මේවා කරගෙන යනවා කියලා තමයි අපිට ඇත්තටම හැඟෙන්නේ. මේ වැව අවුරුදු 40ක් 50ක් 30 රැකගෙන එන වැවක්. මේ වගේ ඉදිකිරීම් කටයුත්තක් කළොත් අපිට ඉස්සරහට වැව රැක ගන්න බැරි වෙනවා. මේ වැවේ ජලය අල්ලන කොටස තමයි දැන් මේ ඉදිකිරීම් පටන් ගන්න තියෙන්නේ. ප්‍රදේශවාසීන් සිදු කළ පැමිණිල්ලකට අනුව පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස් නයනා ප්‍රියදර්ශනී බුද්ධදාස මහත්මිය පැමිණ එමස්සානිය සෝදිසි කළා. අනතුරුව ඇය නියෝග කළේ මෙහි වැඩ කටයුතු වහාම අත්හිටුවන ලෙසයි. ගොවිජන සම්බන්ධන පනත අනුව මට ගන්න පුළුවන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග සියල්ලම මම ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉදිකිරීම් සියල්ලම නීති විරෝධී. පනතට අනුව නීත්‍යානුකූල නැහැ. අනවසර ඉදිකිරීම් හැටියට තමයි සැලකන්නේ. ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඉදිරියේදී ඉක්පඩින් ගන්න බලාපොරොත්තු වෙනවා. සිය නර්තන දක්ෂතාවෙන් ඉටල් ස්ටා පස්සන අධියරේ වයස අවුරුදු 12න් 15 නර්තනංශයේ අනුශූරතාව දිනාගත් සචින් අරුෂ් අද වන විට දරුණු තැලිසීමියා රෝගයෙන් පීඩා විඳිනවා. රෝගී තත්ත්වයත් සමගින් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් ආර්ථිකමය ශක්තියක් නොමැතිවීමෙන් සචින්ගේ පවුලේ සමාජිකයින් අස්ථිරතාවයට පත්ව ඇති බවයි අපට වාර්තා වුණේ. සචින් අරුෂ් ලිටල් ස්ටා පස්වන අධීරේ 12න් 15 නර්තන අංශයේ අනුශූරතාව දිනාගත්තේ පැහැපර අනාගතයක මංසලකුණු පෙන්නුම් කරමින්. ඔයාත් ඉතාම දක්ෂ දරුවෙක්, ඉතාම දක්ෂ තරුණ පිරිමි ළමයෙක්, අනාගතයේ ටීවී දෙරණට ආඩම්බර වෙන්න පුළුවන් ඉලන්දාරියෙක් ඉස්සරහට මෙතනින් හැදෙනවා. ජය වේවා. කුලියාපිටියේ නක්කවත්ත ගණන් ගමුව පදිංචි අරෝෂ් 2019 වසරේ කලා අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතයි. එහෙත් අරෝෂ් තැලසීමියා රෝගයට ගොදුරුව සිටිනවා. ලෙඩේ හැටියට ඒගොල්ලෝ ජීවත් වෙන අවුරුදු 23ක් 20ක් විතර. ඉතින් මෙච්චර දක්ෂතා තියෙන කෙනෙක්ට උදව් කරන එක ලොකු දෙයක්. සචින් අරෝෂ්ට වැඩිමල් සහෝදරියක හා බාල සහෝදරයෙකු සිටින අතර සචින් අරෝෂ්ගේ මව රැකියාවක් නොකරන අතර පියා සිය පවුල ජීවත් කරවන්නේ රියදුරු රැකියාවෙන් ලැබෙන ඉතා සුළු වැටුපෙන්. අවුරුදු 3 ඉඳන් යා නටන්න හරි දක්ෂයි. දෙන්න ලිටිස්ටා තරඟට මේ 2012 දැම්මා. දක්ෂතම තරු අතරින් අවසන් දෙන්නට තේරුණා මේ ඩාන්සින් පැත්තෙන්. ඒ බාධක මැද්දේ තරඟේ පුරාවටම අරගෙන ගියා. අක්කා යට මිදුණු 100%ම ගැලපෙන හින්දා තීරණය කරා ඒ ඔපරේෂන් එක කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වුණාට ඒකට ලක්ෂ 70ක් යනවා.
කරන්න අමාරුයි. සල්ලි නෑ එච්චර අපට. ඉතුරු සල්ලි ටික හොයාගන්න ඉතින් ඕගොල්ලන්ගේ උදව් ඉල්ලනවා. සචින් අරෝෂ්ට උපකාර කිරීමට ඔබටත් හැකියාවක් ඇත්නම් 011 5307 දුරකථන අංකය අමතා ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකියි. ප්‍රතිප්‍රකාශය නිමාවට පත් කරනවා. සුබ දවසක්. You are watching Other Dharana 24/7. This is Other Dharana 24/7.